ආවොත් යන්න ඕනේ. නවතින්නට ඉඩක් නැහැ. ඒ තමයි සබදාහමේ නීතිය. බෞද්ධ දර්ශනයට අනුවත් ආවාසයේම පැවතියාසයේම අනිවාර්යෙන්ම නැති වී යා යුතුමයි. ජීවිතයේ යථාර්ථය පිළිබඳව අපිට ලබා දෙන්න පුළුවන් සරලම හඳුන්වා දීම එය. එදින ගුවන්විදුලි ඉතිහාසයේ තෙක් මෙතෙක් පහළ වූ රහම කටහඬ වසර ගණනක් මුළුල්ලේ රසක හදවත් සුවඳවත් කළ මහා හඬ පෞරුෂයක්. ඒ වගේම තමයි යුග පිට යුග පසු කරමින් එකී යුග ස්වර්ණමය යුග බවට පත් කරමින් මාත්‍ය ශාස්ත්‍රයේ හිණි පෙත්තටම ගිය කාන්තා හඬ කෞශල්‍යයක්. ඇය නාට්‍ය ශිල්පිනියක්, ගේයපද රචිකාවියක්, ඒ වගේම තමයි ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක්. ඉතින් ඇය පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ජ්‍යෙෂ්ඨත්වයේ, නිහතමානීත්වයේ, ප්‍රවීණත්වයේ නිල මුද්‍රාවක් කිව්වොත් හරි. ඇය කෙටියෙන්ම කිව්වොත් ඇය කුසුමක්. ඉතින් කුසුම් පීරිස් ප්‍රවීණ නිවේදිකාව පසුගිය දවසක අපි අතරින් සමුගත්තා. අද තමයි ඇගේ අවසන් කටයුතු සිද්ධ වෙන්නේ. කාරණා මත අපි අනිවාර්යයෙන්ම ඔබට මතක් කළ යුතුයි. ඉතින් සියත පියුම්බලෙන් ඇය පිළිබඳව කතා බහ කරන්නට ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ නිසා ඇගේ සමීපතමයන් දෙදෙනෙකුට අද දවසේදී අපි ආරාධනා කළා ඇය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් බොහොම ගෞරවයෙන් පිළිගන්න අපේ මැදිරියට ප්‍රවීණ මාධ්‍යවේදී, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප්‍රවීණ නිවේදක, ඒ වගේම තමයි දැනට ගුවන්විදුලි නිවේදකෙක් විදිහට කටයුතු කරන ජ්‍යෙෂ්ඨතම නිවේදකෙක් කියලා කිව්වොත් නිවැරදි, සෝමසිරි චන්ද්‍රසේන මහත්මයා. ආයුබෝවන් සුබදාසන කියලා බොහොම ගෞරවයෙන් පිළිගනු. හොඳයි, ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාලි කළු බෝවිල හත්තප්පෙරුම මහත්මයා, ආයුබෝවන් සුබදාසන කියලා පිළිගන්නවා. සුබදාසනක් අජනි, චිත්‍රා කුමාරි කළු බෝවිල පත්තප්පෙරුම. ඔව්, හරි. ඉතින් හොඳයි, අපේ සූදානම් වෙන්නේ කතා බහට ප්‍රවේශයක් ලබා ගන්න. මම කැමති ඔබතුමාගෙන්ම ආරම්භය ලබා ගන්න. මොකද කුසුම් පීරිස් මහත්මියගේ සමකාලීනෙක් ඔබතුමා. අපි එතනින්ම පටන් ගමු. ඒ කොහොමද මුණගැහිම සිද්ධ වුණේ? අපි පටන් ගමු එතන. ඔව්, ඒ කියන්නේ මේ කුසුම් පීරිස් නෙමෙයි මං මුණගැහෙන කාලේ. ඇගේ නම කුසුම් පී ජයලත්. ඒ කාලේ 1965 දී නාට්‍ය ශිල්පිනියක් හැටියට තේරුණා. මං 62 ඉඳන් නාට්‍ය ශිල්පියෙක්. මෙයා 65 දියාවා. ඒ ආවිත් අර පාසල් ඇඳුම ඇඳගෙන ඒ පාසල් යන කාලේ මං හිතන්නේ ඔරු 17ක් විතර ඇති කුසුම්ට. කුසුම්පි ජයලත් තමයි එයාගේ මුල් නම. ඉතින් ඒ කාලේ එයා නාට්‍ය පරීක්ෂණයෙන් සමත් වෙලා දැන් අපිත් එක්ක ඒ නාට්‍ය කරන්න පටන් ගත්තා. නිවේදිකාවක් නෙමෙයි මේ, දැන් නාට්‍ය. අපි නාට්‍ය ශිල්පියෙක් විදිහට තමයි වැඩ කරගෙන යන්නේ. මේ වැඩ කරගෙන යනකොට මෙයාගේ මේ දක්ෂතා ඒ නාට්‍ය නිෂ්පාදකවරු හරියට දැක්කා. දැක්කින්ද එයාට මේ ප්‍රධාන චරිත එහෙම ලැබුණා. ඒ හැකියාවට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන ලබා ගන්නවා. දැන් අපි කරපු මේ නාට්‍යවල ඒ රඟපෑම් කළා. ඉතින් මේ මේක ඇහිලා රූපවාහිනියක් නෙමෙයිනේ, ගුවන්විදුලි නාට්‍යයක් පමණයි. ඉතින් ඒ නාට්‍ය තුළ මේ කුසුම් දක්වපු ඒ දක්ෂතා මං හිතන්නේ ඒ ප්‍රොඩියුසර්ස්ලා එහෙම නැත්නම් නිෂ්පාදකවරු ඒක දැනගෙන ඈට වැඩිපුර හොඳ චරිත ලබා දෙන්න පටන් ගත්තා නාට්‍ය ශාස්ත්‍රයේ. ඒකෙන් තමයි එයා නාට්‍යයෙන් ඉස්සරහට ආවේ. ඒක මං හිතන්නේ නාට්‍යයෙන් ඉස්සරහට ආපු එක නිවේදන කටයුතු වලට ආවහමත් එයාට බොහොම මේ උදව් වුණා. මොකද අර නාට්‍ය ශිල්පියේ කැටිට ඉඳලා ගුවන්විදුලි නිවේදකාවක් වුණාම අර නිකන් රංගනයක් එක මේ ඉදිරිපත් කිරීම කරනකොට ඒක බොහොම අසන්නට සමීප වෙන්න පටන් ගත්තා. ඇගේ මේ එහෙම තමයි එයා ඉස්සෙල්ලම මේ නිවේදන කටයුතු වලට එන්නේ ඉස්සෙල්ලා ගත කරපු ගුවන්විදුලි ජීවිතේ. එතකොට පාසල් යනවා, ඔමටත් එයා හිටියේ එන්ඩේරේ මුල්ලේ. ඒ කාලේ ඇත්තටම දැන් මට බොහොම ගරුත්වයක් එයාගේ තිබුණා. අද වෙන මේ කියන්නේ මෙයා මිය යන්නත් කලින් ඉඳන්ම කවදක්වත් මගේ නම කියලා කතා කරලා නැහැ. මට කතා කරන්නේ අයියේ කියලා. ඒ අයියේ කියලා ඇත්තටම අයියෙක් වාගේ මම එයාට හිටියේ. ඉතින් එයා කොහොමටත් රෑ වෙලා වැඩසටහන් ඉවර වුණාම ඉදිරියට ගිහිල්ලා බස්සලත් එනවා මම. මාත් එතකොට අවිවාහකයි. මේ කුසුම් ඉතින් දරුවෙක් වාගේ. ඉතින් අපි ඒ විදිහට තමයි මේ ක්ෂේත්‍රයට පියමංකලේ. ඔව්, එන්නේ ඒ විදිහට තමයි ආරම්භය සනිටුහන් උනේ. හරි, එතකොට චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරම කියන නම හැදුනේ
ඇය නිසා කුසුම් පිරිස් කියන ප්‍රවීණ නිවේදිකාව නිසාද ඔබ ඔතන ඉන්නෙත් ඇය නිසා අපි කතා කරමු. ඔව් අජානි, මම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක්, ඒ වගේම වේදිකා නාට්‍ය ශිල්පිනියක් සහ නර්තනාචාර්යවරියක ලෙස කටයුතු කළ යුගයේ නිතර වැඩසටහන් වලට එනවා ගුවන්විදුලියේ, යෞවන වැඩසටහන් වලට, නාට්‍ය වලට. ඒ අතර වාරයේ සහන නිවේදක නිවේදිකාවන් බඳවා ගන්නා කාලයක්, ඒ කියන්නේ මේ 70 දශකයේ අගභාගයේ, කුසුම්මක කීප විටක්ම මට කිව්වා, නංගි මෙහෙම ඉල්ලලා තියෙනවා අලුතෙන් අනවුන්සර්ස්ලා, ඔයා අනිවාර්යයෙන්ම මේකට ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනේ කියලා. මම හා කියලා කිව්වට ඇත්තටම ඒක මගේ මතකයෙන් ගිලිහිලත් ගියා. එක අතකට මට නිවේදිකාවක් වෙන්න ඒ තරම් මුහුමනාවක් තිබුණේ නෑ. මං ආස කළේ නර්තනය, සංගීතය, ගායනය, ඒ වගේ දේවල් වලට නිසා මට එච්චර ඒ ගැන තැකීමක් වුණේ නෑ. කොහොම හරි එක දවසක් මම කොරිඩෝර එකේ ඇවිදගෙන යනකොට මගේ නම කියලා පිටිපස්සෙන් කතා කරනව හැවුණා. හැරිලා බලනකොට කුසුම් අක්ක මං ඇයියක් කියාගෙන එයා ළඟට එනකොට එයාත් මයි ළඟට ඇවිල්ලා ඇහුවා, නංගි ඔයා අර ඇප්ලිකේෂන් එක දැම්මද කියලා. මං කිව්වා, අනේ අක්කා මට අමතක වුණා කිව්වම මට ටොක්කක් ඇන්නා. ටොක්කක් ඇනලා කනත් මිරිකුව මගේ, මේකල මෝඩි කියලා කිව්වා. මං කිව්වා, අනේ අක්කේ මං එච්චර ආස නෑ නවුස කෙනෙක් වෙන්න. කිව්වහම මෝඩි උඹට පුළුවන් බැහැයි කියලා හිතන්න එපා යන් කියලා මාව අතින් ඇදගෙන ගිහිල්ලා සිංහල අංශයට ගෙනියලා එයාගේ මතින් මට මේ හාෆ් ෂීට් එකක් දීලා දැම්ම ලියනවා කියලා මට සැර දැම්මා. ඊට පස්සේ මම එයාගේ බලගිරීමට ලිව්වා. එයාම මාව අතින් අල්ලගෙන පාරණ අංශයට ගෙනියලා, මේ අපේ නංගි කෙනෙක් දන්නවනේ, මේ අපේ චිත්‍රා කුමාරි, මෙයාට අනිවාර්යෙන්ම සුදුසුකම් තියෙනවා, ඒකින්ද මේකට කැඳවන්න ඕනේ කියලා ඒ අදාළ ලේකිකා කාවට බාර දුන්නා. ඇත්තටම පසු කාලෙක කුසුම් අක්කා මම සිංහල වෙළඳසේවේ අධ්‍යක්ෂ ධුරය ලැබුණාම ඇය හදවතින්ම මට ආශිර්වාද කළා, සුභ පැතුවා. ඇය බොහෝ කාලයක් මට තනතුරක් නොලැබී තිබූ යුගයේ හදවතින්ම කනගාටු වුණා. කුසුම් පීරිස් කියලා කියන්නේ බොහොම කරුණාවන්ත හදවතක් ඇති. ඒ වගේම අනිත් අයට හදවතින්ම උදව් කරන්නට හැම වෙලාවෙම කැමති කෙනෙක්. ඒ නිසායි දැන් මම ඔබ සඳහන් කළා වගේ මජානි චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප් පෙරුම කියන නිවේදිකාව වෙන්න ඇය තමයි මට අඩිතාලම දැම්මේ. ඒ වගේම වෙළඳසේවේ පුහුණුව ලබද්දී මම ඇය තමයි මාව පුහුණු කළේ. ස්වදේශීය සේවය මාව පුහුණු කළේ සුජාතා ගුණවර්ධන ප්‍රවීණ නිවේදිකාව. දැන් ආරියසේන මිල්ලවිතාරාජ මහත්මයා තමයි අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ මාධ්‍යවේදියාණන් තමයි නිවේදක නිවේදිකාවන් භාරව කටයුතු කළේ. ඉතින් මට ඒ යුගයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. කුසුම් අක්ක දැවැන්ත නුගරුකක්. ඇගේ සෞන්දර්ය කුසලතාවය හුදෙක් නිවේදන කාර්යයට, නිවේදන කලාවට පමණක් සීමා වෙන්නේ නැහැ. ඇය ගීපද රචිකාවක්, ගුවන්විදුලි නාට්‍ය ශිල්පිනියක්, ඒ වගේම ටෙලි නාට්‍ය සහ චිත්‍රපට හඬ කැවීම් ශිල්පිනියක්. මට මතකයි සේන සමරසිංහ මහත්මයාගේ ශ්‍රී ලංකා පාකිස්තාන් හවුල් නිෂ්පාදනයක් වුණු සෙබලියෝ චිත්‍රපටේ සබිතා පෙරේරා මහත්මියගේ චරිතයට මගේ හඬ යොදාගත්තේ. කුසුම් අක්ක තවත් පාකිස්තාන නිළියක ප්‍රධාන නිළි චරිතයක් නිරූපණය කළ පාකිස්තාන නිළියකට හඬ කැවුවා. ඒ අවස්ථාවත් මටත් මගේ නංගි නෙළුම් කළුබෝවිල අප දෙදෙනාට ලබා දුන්නේ කුසුම් අක්ක. හොඳයි. අතරම කුසුම් පීරිස් කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනිය මාධ්‍ය ශාස්ත්‍රයට, ඒ වගේම අපේ රටට කරපු සේවාව අතිමහත්. ඒක අපිට ඇගේ මරණයෙන් කෙලවර කරන්න බෑ. අමරණීයයි අනිවාර්යෙන්ම ඇගේ සේවය. ඉතින් ඒ පිළිබඳව අපි අනිවාර්යෙන්ම කතා බහ කරන්නට ඕනේ. දැන් සෝමසිරි මහත්මයා, මම මෙහෙම කිව්වොත් එහෙම ගුවන්විදුලි ඉතිහාසයේ අපිට හිටපු රහම කටහඬ අපි අතරින් බිය වුණා. ඒ පිළිබඳව ඔබේ අදහස මොන වගේද? ඒ හිඩස කොහොමද පුරවන්නේ? ඒ හිඩස පිරවීම පිළිබඳව නම් මට කියන්න අමාරුයි. මොකද ඒක ඉබේ පිරවෙන්න ඕනේ. මොකක් හරි නිර්මාණශීලී තවත් හඬවල් එන්න ඕනේ, ඇවිල්ලා තමයි පිරවෙන්නේ. නැතුව දැන් ඒක පුරවන්නේ කොහොමද කියන එක කියන්න අමාරුයි. 1972 ජනවාරි මාසේ තමයි මේ අපේ පත්වීම් ලැබුණේ. ඔය රිලීෆ් ඇනවුසර්ස්ලා හැටියට අපි 8 දෙනෙකුට 8 දෙනාගෙන් මේ කාන්තාව 5 දෙනයි, පිරිමි 3 දෙනයි. කාන්තාව 5 දෙනාගෙන් මේ කුසුම් පීරිස්, සමුදලාකෝට්ටගේ ඉන්ද්‍රා රාමනායක, තිලකා රණසිංහ, මාලාවී කෝස්තා, සමුදලාකෝට්ටගේ ප්‍රවීණ නිවේදිකාවත් පසුගිය සතිය 40 සදහටම සමගාමී ගියා. ඒතර පිරිමින්ට හිටියේ මමයි ආරිසිරි විතානගේ
ඩග්ලස් රණසිංහ. එයා ඉතින් නළු ජීවිතයට ගියා. ඉතින් ඒකෙන් වෙන් වුණා. නමුත් ඒ කාලෙන් පස්සේ අපි දිගටම වැඩ කරගෙන යනකොට ඉතින් ලංකාවේ තිබුණ එකම නාලිකාව එච්චරනේ. එතකොට ස්වදේශීය සේවය, වෙළඳ සේවය කියලා එහෙම නැහැ රෝස්ට්‍රේක හදලා අපි වෙන වෙනම වැඩ කළා. මෙතන තියෙන විශේෂත්වය කුසුම්ගේ ඉදිරිපත් කිරීමේ විලාසය. අර එයාගේ තිබුණනේ අර නාට්‍යවල රංගනයේ ඒ හින්දා ඉදිරිපත් කිරීමේ විලාසය. ඉස්සර නිකම්ම ගීතයක් දානවා, ඉස්සර හිටපු පැරණි අපේ ඒ අයට දෝෂයක් කියනවා නෙමෙයි, මේ ගායකයා අහවලා, මේ ගායිකාව අහවලා ඔච්චර කියනවා. නමුත් කුසුම් මෙහෙම නෙමෙයි, කුසුම් මොකක් හරි අදහසක් දෙනවා. අර ගීතයට ලස්සන අදහසක් දෙනවා. මොකක් හරි දීලා තමයි මේ ගීතයට ගලාගෙන යනවා. ගලාගෙන යනවා. එතකොට ඒක පොඩ්ඩක් අර අහගෙන ඉන්න අයට සමීපයි. මොකක් හරි ආදර කතාවක් නම්, ආදර ගීතයක් නම්, ඒ ආදර ගීතයට ගැළපෙන අර හැඳින්වීමක්, ගීතයට හැඳින්වීමක් දෙන්න පටන් ගත්තා. සහ වචනවලට ලොකු හැඟීම් ප්‍රකාශනයක් ලබා දෙනවා. ඒක තමයි එතන විශේෂත්වය. මොකද ඒ අපේ ආපු කට්ටියෙන් තමයි ඒක ආවේ. ඒත් ඉස්සෙල්ලා හිටියේ මේ ගායකයාවලා, මේ ගායිකාව ආවලා කියලා සින්දු දැම්මා විතරයි. ඉතින් නමුත් අර මේ අර මේ නාට්‍ය ශිල්පීය දක්ෂතාව උඩ අර පොඩි රංගනයක් වගේ මෙයා කියන කතාව අර ගීතේට ගලපලා දෙනවා. දුන්නන් පස්සේ ඒ ගීතය බොහොම ලස්සනට ගලාගෙන යනවා. ඒ ආකාරයෙන් තමයි ඉදිරිපත් කිරීමේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අය දක්ෂ නිවේදිකාවක්. දක්ෂ නිවේදිකාවක්. දක්ෂ කියන්නේ යාගේ හඬ හරි පැහැදිලි. පැහැදිලි. හරි පැහැදිලි හඬක්. නියම පූරක හඬක් කියලා කියන්නේ. පැහැදිලි වගේම අජානී මේ ආකර්ෂණීය. ආකර්ෂණීය. ඒ කියන්නේ දැන් ඔබ කිව්වනේ ගුවන් විදුලි රහම හඬ කියලා. දැන් අපි ඉතින් ඒ විරුද්ධවදී ලබන්නත් ඇය වාසනාව ලැබි. ඉතින් ඇයට ඒ හිමි කතාවද නේද? දැන් අපේ සිංහල ගීතේ රහම හඬ එච්.ආර්. ජෝතිපාල ගායකයා කියලා අපි හඳුන්වනවානේ. ඒ වගේ මෙතුමියගේ කුසුම් පීරිස් කියන අපේ ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නිවේදිකාතුමියගේ හඬේ තිබුණා අර සොමසිරි අයියා කිව්වා වගේ පෙරවදනක් ගීතයට දෙන පුරුද්ද. ඒ ඒ ඒ ආභාෂයයෙන් අපි ඉගෙන ගත්තා. ඒක විශේෂයෙන්ම මේ බ්‍රෝඩ්කාස්ටින් වලදී රූප මාධ්‍යයට වඩා ගුවන් විදුලි මාධ්‍යයේ ශ්‍රාවකයාට හරියට හදවතට දැනෙනවා. ඒක හුදෙක් ප්‍රේම ගීතවලට පමණක් නෙවෙයි, දේශාභිමානී ගීතයකට, මවුගුණ ගීතයකට, පියගුණ ගීතයකට උනත් එතුමිය පෙරවදන දුන්නා. ඇත්තටම කුසුම්මක්ක නැති හිදස මං හිතන්නේ තව කාලාන්තරයකට පුරවන්න පුළුවන් වේවි කියලා. හැබැයි අනාගත පරපුරෙන් මේ සොමසිරි අය කිව්වා වගේ එවැනි දක්ෂතා ඇති නිවේදිකාවන් බිහි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලොකු හිදසක්, ලොකු හිදසක්, හිස් තැනක්. ඔව්. පුංචි දැන් ඒ විදිහට අර හැඳින්වීම් දෙනවනේ ගීතවලට. ඔව්. මේ හැඳින්වීම් දෙන්නේ මේ අලුතෙන් ආපු කට්ටිය කියලා අර පරණයේ මතයක් ආව මේ අලුත් වැඩක් කරනවා මේගොල්ලෝ කියලා. මේක මේ කාටවත් මේ මේ අපහාසයක් නෙමෙයි මම කරන්නේ. ඒ වගේ පැරණි හිටිය ඒ වගේ සාහන නිවේදකේ දැන් මේක බලාගෙන මේ 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 මෙයා අනුගමනය කරන්න වාගේ හදලා දවසක් මේ වැලක් වරද්ද ගත්තා. ඊට හේතුව මේ මල් ගැන කියන සින්දුවක්. මේ සින්දුව ඒ දස්වල සින්දුවේ තැටිය දාලා ඒ තැටි යන අතරේ පොඩ්ඩක් අපි ෆේඩර් එක අඩු කරලා කතා කරන ගතියක් තිබුණා. දැන් සින්දුව මේක දැම්මා අර මං කියන එකේනා දැම්මාම සින්දුව යනව මුල අර ඉන්ට්‍රොඩක්ෂන් මියුසික් යනවා. ඒ යන අතරේ දැන් කියන්න එපා මොකක් හරි. දැන් මෙයාට ආසයි කුසුම් වගේ මොනවා හරි කියන්න. මේක ඇහිලා මල් ගැන කියවෙන එකක් අන්තිමට එයා කිව්වේ මොකද්ද? මල් 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 පිපේ කිව්වා. ඒ මොකද අර ඒ වැඩි කියන්න බෑ වචන එනවනේ ගීතේ. ඉතින් අන්න ඒ වගේ අර අර ඒ අනුගමනය කරන්න ගිහිල්ලා පොඩ්ඩක් වරද්ද ගත්තා ඇත්ත හිටියා. ඒ අපේ යුගයේ අයගේ හැකියාවල්
අනුගමනය කරන්න ගිහිල්ල. අනුගමනය කළාට කමක් නෑ, හරි විදිහට අපි යම් දෙයකට එතන අනුගමනය නෙමෙයි අනුකරණය කරන්නේ. ඒක තමයි අනුකරණය වින අනුගමනය තමයි වඩාත් ප්‍රබලම වන්නේ. ඉතින් ඇත්තටම ඔබලා වැනි ජ්‍යෙෂ්ඨයින්ව අනුගමනය කරලා අපිටත් යම්කිසි තැනකට යන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපිට පුළුවන් අසාර්ථක අනන්‍යතාවයක් ගොඩනගා ගන්න මේ මාධ්‍ය ශාස්ත්‍රයේ. මම නැවතවතාවක් ඔබට යොමු වෙනවා චිත්‍ර මහත්මයා. දැන් ඔබ සඳහන් කළා මුලදීම කුසුම් පීරිස් මහත්මිය කියලා කියන්නේ මේ සෞන්දර්ය භූමිකා විවිධ පැතිකඩවල දක්ෂතා පෙන්වපු බොහොම දක්ෂ නිවේදිකාවක් කියලා. මම හිතන්නේ ඇගේ ගීත පිළිබඳ ගීත රචනා පිළිබඳ ඔබට වැඩියමක් සඳහන් කරන්න ඇති. ඔව් අචානි, කුසුම් අක්කා ගීත රචනා ක්ෂේත්‍රයේ පිවිසුනේ ජාතික ගුවන් විදුලියෙන්මයි. ඇයට මම හිතන්නේ හොඳ තෝතැන්නක් වුණා. එතකොට ඒ අවදීදී දයාදල්විස් මහත්මිය සහ රත්නලංකා බේවික්‍රම මහත්මිය ගීත රචනයේ යෙදিলা තිබුණා. චන්ද්‍රාවයමන් මහත්මියත් මම මේ කියන්නේ නිවේදිකාවන් ගැන විතරයි, නැත්නම් නිවේදකීන් අතරේ ප්‍රේමකීර්ති අයියා, ධර්මශ්‍රී ආරිසිරි අයියා එහෙමයි ඉන්නවා. නමුත් අබේවර්ධන බාලසූරිය මහත්මයයි නිරංජලා සරුජිනි මහත්මියයි ගායනා කළ නිසංසලේ මා තනිවේ ගීතය තමයි කුසුමක ප්‍රථමයෙන්ම ලිව්වේ. ඊට පස්සේ ගීත ගණනාවක් ඒ රචනා කළා. වික්ටර් රත්නායක මහත්මයා ගායනා කළ සිතගාව දඟ කළා. මම හිතන්නේ ප්‍රේමයේ අති රමණීය අති සුරම්‍ය ගීතයක් මේක. මේ පෙම්වතුන් පෙම්වතියන් හදවතට ආමන්ත්‍රණය කරන ගීතයක්. හිතගාව දඟ කළා, නිතු ගාව හිනැහුණා, හදවතට ළඟ වුණා සිතක ආරාධනා. මම බලන්න කොච්චර ලස්සනද මේ ප්‍රේමයේ සිතුවිලි මුලින්ම පෙම්වතෙකුගේ හිත තුළ පහළ වෙනවා. ප්‍රේමය anu කුමක්ද නම් මේ ගීතය කිව්වම හොඳටම ඇති. ඒ වගේම රූපයින්දුමති මහත්මිය ගායනා කළ ලොවක් බලන්නට. මම හිතන්නේ නෙල්සන් පීරිස් අයියා තමන්ගේ ස්වාමියා පිළිබඳ ඇතිවුණු ප්‍රතිභක්තිය පෙරදැරි කරගෙන ඇත්තටම කුසුම් අක්කා ඉතාම යහපත් ගුණගරුක බිරිඳක්, සෙනෙහබර මාතාවක්, ආදරණීය අත්තම්ම කෙනෙක්. ඇය ලියු ඒ ලොවක් බලන්නට ගීතය මම මේ මොහොතේ හරිම හදවතින් සියත FM නාලිකාවට මා කැඳවූ අවස්ථාවේ ඒකටත් මට අවස්ථාව ලබා දුන්නේ කුසුම් අක්කාමයි. ওই ගීතේ මම තේරුවා. මොකද ඒක මට දැනුණා. මොකද කුසුම් අක්කේක ලිව්වේ ඇය රෝගීව ආරෝග්‍ය ශාලාවේ හිටපු යුගයක මේ 80 දශකයේ කාලේ. එතකොට නෙල්සන් අයියා එයාව බලන්න ඇවිල්ලා ඇඳ ළඟ ඉන්නකොට ඇගේ සිත තුළට පහළ වෙච්ච සිතුවිලි සමුදායක් කුසුමක මා සමග කියලා තියෙනවා. ඒකම මට සිද්ධ වුණා. මම අසනීප වෙලා එතකොට අර ගීතය මට මගේ ජීවිතය, ඒ කියන්නේ මේ වගේ හෘද සංවේදී ගීත බොහොමයක් ඇය රචනා කළා. රෝහුණ බෝගුණ මහත්මයා, ඒ වගේම දයරත්න පෙරේරා, දිගුණෙත් හසරැල්ලි, රෝහණ බෝගුණ මහත්මයා ගායනා කළ දුවනි පුතුනි වැනි මේ වගේ ගීත ගණනාවක්. ඇත්තටම අජානි නිවේදක නිවේදිකාවන්ට ගීත රචනා කිරීමේ හැකියාව සහ ප්‍රතිභාව ගැන කතා කළොත් කුසුම් අක්කා සතු ප්‍රතිභාව අති සුවිශේෂයි. සමහර වෙලාවට මේ කැන්ටිමේ ඉඳගෙන ලියනවා, ඒක බිබී මොනවහරි ලියනවා, ආයි කපනවා, ආයි කුරුටු ගානවා. ඉතින් අපි අහනවා අකි මොනවද අලුත්ම ගීතේ නේද ඔය ලියන්නේ කියලා. ඇත්තටම ඇයගෙන් මම නොදැක්කේ නර්තනය සහ ගායනය විතරයි. ඒ නිසා තමයි මම කුසුම් පීරිස් කියන මේ ආදරණීය ස්නේහවන්ත සොහොයුරියක් ඇත්තටම වෙලාවකට අපිට අම්ම කෙනෙක් වගේ. ඇය සතු ප්‍රතිභාවන් දැවැන්ත පැතිකඩවල් බොහොමයක් විසිර ගිය චරිතයක්. ඇත්තටම මේ කාලෙත් අපිට මදි අය පිළිබඳව කතා බහ කරන්නට මම සොම්සිරි මහත්මයා වෙතට යොමු වෙනවා. දැන් මෙතුමිය සඳහන් කළා නෙල්සන් පීරිස් මහත්මයා ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මොකද ඔබට ඒ ඉතාමත්ම සුවිශේෂී කුසුම් පීරිස් මහත්මියගේ විවාහ වන දවස ඔබට සුවිශේෂී. අපේ සුවිශේෂීත්වයක් මතක් කරමු මේ වෙලාවේ. ඔව්. ඒ කියන්නේ මේ නෙල්සන් පීරිස් කියන ඔය එයාගේ ස්වාමියා ඉතින් විවාහක නැතුව එන කාලේ යනවා පෙම්මතුන් කාලේ ඇසුරු කරනවා. දැන් මම අයිය කෙනෙක් නේ අරයාගේ, එයාගේ අයියා. ඉතින් මම ටික කෝදිසියෙන් ඉන්නවා මොකද මේ වෙන්නේ යන්නේ කියලා. අන්තිමට බැලුවාම මේ අවංක ප්‍රේමය, මේ ප්‍රේමය කොහොම හරි මල්පල ගන්වන්න ඕනේ කියලා ඒ විවාහ වෙන දවසේ විවාහයට මම කුසුම් පීරිස් මහත්මියගේ වෙනම අත්සන්කලේ ඔබතුමා. ඒ කියන්නේ ඒගොල්ලෝ බැන්දුවේ මම. ඉතින් එතකොට ඒ ආව ගමන් මග කිසි අවුලක් නැතුව
එයා ඒ ජීවිතේ විවාහ ජීවිතේ සාර්ථකව මරණය දක්වාම ඉස්සරහට ගෙනාවා. ඒ විතරක් නෙමෙයි තව එකක් කියන්න ඕනේ ආජානි. දැන් මෙයාගේ අපි මේ නිවේදන කටයුතු ගැන කියන්නේ හඬ කැවීම ක්ෂේත්‍රේ. ඔව්. නාට්‍ය හා චිත්‍රපට හඬ කැවීම ක්ෂේත්‍රේ. හඬ කැවීම කියන්නේ මම හිතන්නේ රූපවාහිනියේ ටයිම් ආත්තේ කාලේ ඉඳන්ම ඒ රූපවාහිනියේ මුගක් හඬ කැවීම වලට සම්බන්ධ වෙලා හිටිය අපිත් එක්ක ඒ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වෙලා ඒවැත් පෙන්වේ දක්ෂතාවයක්. හරි දක්ෂතාවයක් පෙන්වුවා මේ ඒකෙන් මේ එතනත් එයාගේ හැකියාවල් තමයි ඉස්සරහට ඉස්සරහට ආවේ. එනවුස් කරනවා මේ අර හඬ කැවීම කරනවා. ඒ අතරේ ගීත ලියනවා. අර චිත්‍රාංගී කිව්වා වගේ ගීතවලට බොහොම එයාගේ අදහස් ගලාගෙන එනවා. මේ ප්‍රේමයේ සම්බන්ධ ගීත තමයි වැඩිපුර මම හිතන්නේ ලියලා තියෙන්නේ. ඒ ඒව හරි සාර්ථකයි, හරි රසවත්. රසවත්. හොඳයි. දැන් චිත්‍ර මහත්මිය, ඇත්තටම ඔබතුමිය මුලින්ම සඳහන් කළා කුසුම් පීරිස් මහත්මිය කියලා කියන්නේ නුගරුකක් කියලා නේද? දැන් ඇත්තටම ඔබ දෙපළ වාසනාවන්තයි. මොකද ඔබ දෙපළටම අවස්ථාව ලැබුණා එතුමිය සමග වැඩ කරන්න, එතුමියගෙන් ගුණහරුකම් ලබා ගන්න, උපදේශන ලබා ගන්න. මේ හැම දෙයකටම ඔබ දෙතරටම අවස්ථාව ලැබුණා. සහ ඔබතුමා එතුමියගේ සමකාලීනයෙක්. ඉතින් ළඟින්ම ඇසුරු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් ඇත්තටම මේ වර්තමාන කියනවා අපි වැනි පූරකයන්ට ලොකු හිඩැසක් බවට පත් වුණා. අපි ඇත්තටම අවාසනාවන්තයි. මොකද අපිට ඇගෙන් ගුණහරුකම් ලබා ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අපි ලොකුට අපිට ලොකු ශක්තියක් තියෙනවා. මොකද ඔබ වැනි අය තවමත් ශේෂ්ත්‍රයේ ඉන්න නිසා. ඉතින් බොහොම සාර්ථක අනන්‍යතාවයන් දෙකක් තමයි මාධ්‍ය ශේෂ්ත්‍රයේ ඉන්න ඔබතුමා සහ ඔබතුමිය. ඉතින් මම ඇත්තටම වාසනාවන්තයි අද දවසේ මේ විදිහට සිත පියුම් වෙල මැදිරියේ මේ සාකච්ඡාව කරන එක ගැන මම වාසනාවන්ත වෙනවා. සහ මම ආඩම්බර වෙන බොහොම නියතමානී ආඩම්බරයක් මා තුළ තියෙනවා. ඉතින් අවසාන වශයෙන් මම දැන කියා ගන්නට කැමති ඔබ දෙපළගෙන්ම මේ මෙතුමියගේ නික්ම යාම ඇත්තටම මාධ්‍ය ශේෂ්ත්‍රයට ලොකු කම්පනයක්. ඒ පිළිබඳව අපි යමක් පණිවිඩයක් ලබා දෙමු. ඇත්තටම කුසුම් පීරිස් කියන විවිධ පැතිකඩොස්සේ විසිර පැතිර ගිය මේ භූමිකාව, මේ ප්‍රතිභා සම්පන්න ශිල්පිනිය, ගීපද රචිකාව, නිවේදිකාව, අපේ ගුවන්විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වගේම සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයට සිදු වුණු විශාල පාඩුවක්. එතුමියගේ මේ අභාවය අප හැම කෙනෙකුටම දරන්න බැරි විශාල වේදනාවක්. ඊයේ දවසම අපි එතන රැඳී හිටියා. පුළු පුළුවන් වෙලාවට කුසුම් අක්කා අසනීප වෙලා හිටපු කාලේ එතුමිය බලන්නට ගියා. මේ අඩුව පුරවන එක ලේසි නෑ. විශේෂයෙන්ම එතුමිය නැති ශෝකය දරන්න බැහැ අපි හැමෝටම. අද සවස 4ට කඩවත ඇල්දිනිය සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කරනවා. ඒ වගේම පස්වරු 2:30ට පමණ 47/4 ඇල්දිනිය පාර කඩවත සර්ණපෙදෙස වගීෂා, ඒ කියන්නේ කුසුම් පීරිස් මහත්මියගේ වැඩිමහල් දියණියගේ නිවසේ දේහය තැන්පත් කරලා තියෙන්නේ. මම බෞද්ධයෙක් හැටියට කුසුම් අක්කාගේ තිබුණු තවත් ගුණාංගයක් තමයි කාට හරි අසනීපයක් රෝගී තත්ත්වයක් ඇති වුණොත් කෙලින්ම දුවන්නේ පන්සලට ගිහිලා බෝධි පූජා කරනවා. හැම කෙනෙකුටම ඒකේ වෙනසක් නැහැ. ආරංචි වුණු ගමන් එයා කරන්නේ ඒකයි. ඇය ගත කළේ පන්සලේ, ගුවන් විදුලිය පන්සලත් ඇගේ ජීවිතයේ ගෙදර වගේම. මම ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන් ඇගේ මේ ප්‍රතිභාවයන් තව තවත් පරිපූර්ණ වෙලා, පරිපූර්ණ වෙන්න දෙයක් නැහැ. ඒ තරමටම ඇය ප්‍රතිභා සම්පන්නයි. මේ අපේ මාතෘභූමියේම යළි උපත ලබලා මාධ්‍ය ක්ෂේත්‍රය තුළම රැඳිලා තවත් පරපුරකට එතුමියගේ දැනුම ලබා දෙන්නට අපිට වගේම මීළඟ භවයේ ශක්තිය ධෛර්යය ලැබේවා, වාසනාව ලැබේවා කියලා. ඒ වගේම මේ ගෞතම බුද්ධ ශාසනයේම කුසුම් අක්කාට උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මට කියන්න තියෙනේ දැන් මේ ආපු ගමන් මගේ අවසානය අද. අදින් පස්සේ කුසුම් අපිට දකින්ද නැහැ. කුසුම්ගේ හඬ ආන්න පුළුවන්. එයා ඉතිරි කළ ගිය දේ මේ මේ අපේ සමාජයට, අපේ රසිකයන්ට දායාද කළ ගිය මේ ගීත සහ ඇගේ හඬ අපි ගාව නොමැති පවතිනවා හැමදාම. ඇයට යහපත් ජීවිතයකට යන්නට අපේ ප්‍රාර්ථනාව. නමුත් අදින් පස්සේ ඇගේ රූපය
අපිට සජීවීව දකින්න හම් වෙන්නේ නැහැ. ඒ ගැන අපේ තියෙන්නේ කනගාටුවක්. අජානි මම ඔබෙන් අවසාන වශයෙන් ඉල්ලීමක් ඉල්ලනවා. දැන් අපෙන් පස්සේ පරපුර මේ නිවේදක භූමිකාව ඉදිරියට ගෙන යන ඔබ සියත ටීවී නාලිකාව ඔබ නියෝජනය කරන මේ නාලිකා තුලින් කුසුම් මක්කාගේ ප්‍රතිභාව සහ ඇය ඉටු කළ මෙහෙවර අනාගත පරපුරට අනාගත ප්‍රේක්ෂකයින්ට දරු පරපුරට අහන්න විඳින්න සලස්වන්න මෙවැනි කෙනෙක් මේ රටේ හිටියා කියලා මේ වගේ ගීත ලිව්වයි කියලා ඒ උරුමයන් කුසුම් මක්කා අපිට ඉතිරි කළ දේවල් ඉදිරියට අරගෙන යන්න ඔබ වැනි මේ පරපුරේ නිවේදක නිවේදිකාවන් සතු යුතුකමක් සහ වගකීමක් කියලා මම හිතනවා. ඒ වගේම සෝමසිරි අයියටයි මටයි මේ කතාබහට කළ ආරාධනාවට සියත ටීවී නාලිකාවට එහි ප්‍රධානීන් සියලු දෙනාට අජානීට ඒ වගේ මාෂාට චලනීට මේ හැම දෙනාටම අපි දෙදෙනා සෝමසිරි අයියා වෙනුවෙන්ුත් මම ස්තුතිවන්ත වෙනවා. හරි. බොහොම ස්තුතියි. තෙන් ජේෂ්ඨත්වයේ ප්‍රවීණත්වයේ නිහතමානීත්වයේ නිල මුද්‍රාව ජේෂ්ඨ මාධ්‍ය වේදිනී ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මියට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සිත ටීවී නාලිකාවේ අපි සියලුම දෙනා අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමින් යලි යලිත් අපිත් එක්කම ඉපදේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි මේ කතාබහට සමුදෙනවා. ඉතින් අපිත් එක්ක කතා කරන්න අද දවසේදී මේ සාකච්ඡාවට එකතුනේ ප්‍රවීණ නිවේදක ජේෂ්ඨ මාධ්‍යවේදී දැනටත් ගුවන්විදුලියේ නිවේදකෙක් විදිහට කටයුතු කරන සෝමසිරි චන්ද්‍රසේන මහත්මයා ඒත් එක්කම ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාලි කළුබෝවිල හත්තප්පෙරුම මහත්මියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණාට තවත් දවසක අපි හම්බවෙමු. ආයුබෝවන් සුබදවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.